2020 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල අංක 11 යටතේ සඳහන් කෙරෙන්නේ නව කම්කරු ප්‍රතිපත්තියක් ඇති කරන බවයි. පළදායි ආර්ථික ක්‍රියාකාරකම් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරගෙන යා හැකි පරිදි කම්කරු ප්‍රතිපත්ති සකස් විය යුතුයි. සේවක සේවය දෙපාර්ශ්වයම ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිසංස්කරණ කම්කරු ශාස්ත්‍රයේ කාලයකින් සිදුවී නොමැත නිසා මේ සිදුවිය යුතුම දෙයක්. මේ විස්තරය සම්පූර්ණයෙන්ම දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. මේ වගේ වීඩියෝ ගැන අප්ඩේට් වෙන්න Citizen YouTube channel එක subscribe කරලා තියාගන්න. සේවක සේවය දෙපාර්ශ්වයම රටේ ප්‍රගතිය නන්වාලීම වෙනුවෙන් සහභාගී කරවා ගැනීම ඇතුළුව තවත් කාරණා රැසකට වර්තමානයේදී අවශ්‍ය වෙනවා. මෙරට කම්කරු නීතිය යල්පැන කියහා එකිනෙක අතර සම්බන්ධතාවක් නොමැති හේයින් නව කම්කරු නීති බලාත්මක කිරීමට යෝජනා කරන බව අයවැය කතාවේදී කියවෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මෙරට කම්කරු නීති ආරම්භන්නේ 1841 වතු ආශ්‍රිතව කම්කරු ශ්‍රමය උදා ගැනීමත් සමග 1948 පෙර පැවති කම්කරු නීති 18ක් පමණයි. නමුත් මේ වන විට කම්කරු නීති ඇසුරින් 56ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මෙලෙස කම්කරු නීතිවලට අදාළව 56ක් පමණ මෙරට පැවතියත් කම්කරු නීතිවලට අදාළ අරමුණු සාක්ෂාත් වී නොමැති බව මෙවර අයවැය කතාවෙන් පෙනී යනවා. කම්කරුවාට අවම වේතනයක් සහතික කිරීම පිණිස අනපනත් සකසලා තියෙනවා. නමුත් ඒ කිසිම පනතකින් රටේ ආර්ථිකයේ සිදුවන ඉහළ පහළ යාම් වලට සමානුපාතිකව අවම වැටුපක් තීරණය කිරීමේ යාන්ත්‍රණයක් මෙතෙක් නිෂ්පාදන මහා පරිමාණයෙන් වර්ධනය කළ යුතු වෙනවා. ඉතින් මේ වෙනුවෙන් කම්කරු උද්ඝෝෂණ ගැටුම් ආරවුල් වලින් තොරව සාමකාමී සහයෝගීතාවයකින් වැඩ කළ යුතු වෙනවා. මේ හේතුව නිසාම කම්කරුවාට ජීවන පැවැත්ම සලසාගත හැකි වැටුපක් සහතික කළ යුතුමයි. කම්කරු ප්‍රතිපත්තිය ඒ සඳහා යාවත්කාලීන කිරීම වඩාත් හොඳ පියවරක් බව පැහැදිලියි. එහෙමනම් මේ වගේ තවත් අප්ඩේට් එකකින් හමු වෙමු. එතකන් Citizen YouTube channel එක subscribe කරලා තියාගන්න.